ගරු දේශකයාණන් වහන්සේ, පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයණන් වහන්සේ, අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං, ධම්මසවන කාලෝ අයං බදන්තා, ධම්මසවන කාලෝ අයං බදන්තා, ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනේ දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, ධර්මරත්නී අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, සංඝරත්නී අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලුම ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාභිලාෂී, ශ්‍රද්ධා බුද්ධි සම්පන්න, කාරුණික, වාසනාවන්ත පින්වත්නි, අද දවසේදීත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි මේ මොහොතේදී සූදානම් වන්නේ. අදත් අපි බලාපොරොත්තු වෙනවා සසරෙහි 512,003 වතාවක් නිවන් දකින්න මඟ තියෙද්දී, ඒ නිවන් මඟ අත්හැරලා සසරේ අප වෙනුවෙන් අප්‍රමාණ පාරමිතාවන් පුරලා මේ ලෝකයේ උතුම් බුද්ධ රාජ්‍යය ළඟා කරගෙන ලෝක සත්‍යා වෙනුවෙන් ලෝක සත්‍යාගේ නිවනට ලෝක සත්‍යාටත් වඩා කැපවුණු, තවමත් නිවන් දැකපු නැති අපි දවසකට පැය 5-6ක් නිදාගන්නවා. අපේ නිවන වෙනුවෙන් කැපවෙච්ච භාග්‍යතුන් වහන්සේ දවසකටම සැතපුනේ පැයකොත් විනාඩි 20ක් පමණයි. තවමත් නිවන් දැකපු නැති අපි දවසකට දෙවේලක්, ඇතමෙක් තුන් වේලක් ආහාර ගන්නවා. අපේ නිවන වෙනුවෙන් කැපවෙච්ච භාග්‍යතුන් වහන්සේ දවසකටම ආහාර ගත්තේ එක වේලයි. මෙවන් කැපකිරීමක් කරලා අනිත් සියලුම කාලය ලෝක සත්වයාගේ නිර්වාණය වෙනුවෙන්මයි උන්වහන්සේ කැප කළේ. එවන් වූ කැපකිරීමකින් සසර සත්වයාගේ නිර්වාණය අරමුණු කරගෙනම දේශනා කොට වදාළ ස්වාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් දේශනා කරන්නයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් වූ ධර්මදේශනාව මුළුමහත් ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවකට
ශ්‍රවණය කරවීමේ අරමුණින් අද මේ උතුම් වූ පින්කමේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ අලව්ව මහරච්චි මුල්ල කොස්සින්නේ පරණවත්ත නිවසේ පදිංචි ආර්.ඒ. නිමාලි ප්‍රියංකා මෙනිවිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. අපේ පින්වතුන්ට ධර්මානුශාසනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් අපි මේ උතුම් දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. මේ පින්වතුන් දන්නවා අපි මේ සතිය ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන සූත්‍ර දේශනාව මොකද්ද කියලා. අපි ගිය සතියේ ඔබට අපට මගහැරුණු දෙවිවරු පිරිසක් පිළිබඳව ඔබට යම් දේශනාවක් කරන්නට අපට අවස්ථාවක් උදා වුණා. අලුත් අවුරුදු දා විශේෂ ධර්මානුශාසනාවක් හැටියටයි අපි මේ දේශනාව කරන්න බලාපොරොත්තු වුණේ. අපි ඊට කලින් දවසේ මේ පින්වතුන්ට මතක ඇති රතන සූත්‍ර දේශනාව ආරම්භයක් හැටියට යම් දේශනාවක් කළා. ඒ රතන සූත්‍ර දේශනාව තුළින් අපි මේ පින්වතුන්ට මතක් කරලා දුන්නා සූත්‍ර දේශනාවක් නිවැරදිව අපි කරන්නේ කොහොමද කියන කාරණාව. අපට සූත්‍ර දේශනාවේ මගහැරෙන කාරණාවල්, අපට සූත්‍ර දේශනාව තුළ හිතන්න ඕන පැති අපි මේ පින්වතුන්ට ඒ දේශනාව තුළින් මතක් කරලා දුන්නා. මේ පින්වතුන්ට මතක ඇති අපි එදා දේශනාවේ පැහැදිලි කිරීමක් කරා යම් සූත්‍ර දේශනාවක තුල තිබෙන ආශිර්වාදය අපට ලබා ගන්නට නම් ඒකේ ශබ්ද ශක්තිය නිවැරදිව තියෙන්නට ඕන. ඒ වගේම තමයි සීලේ ශක්තිය නිවැරදිව තියෙන්නට ඕන. ඒ වගේම තමයි චේතනා ශක්තිය නිවැරදිව තියෙන්නට ඕන. මෙන්න මේ කාරණාවල් නිවැරදිව පවත්වා ගන්න පුළුවන්කමක් ලැබුණොතින් තමයි පිරිතක තිබෙන්නා වූ ආශිර්වාදය නිවැරදි ආශිර්වාදයක් බවට පත් වෙන්නේ. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වලකට මහත් බලපවත්වන්නට පුළුවන් විශේෂ සූත්‍ර දේශනාවක් හැටියට දේශනා කරපු වටිනා සූත්‍රයක් අද ඉඳලා අපි ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි රතන සූත්‍ර දේශනාව. අපි රතන සූත්‍ර දේශනාවෙත් අර්ථය දන්නේ නැහැ කියලා කියනවා නම් අපි දන්න සූත්‍රයේ තේරුම දන්නේ නැත්නම් ඒක නිඳාවට කාරණාවක්. මම ඔබට පසුගිය සතියකත් පැහැදිලි කරපු කාරණාවක් තමයි පාලි නොදන්නවා කියන එක පින්වත්නි නිදහසට කාරණාවක් නෙමෙයි. අපට භාෂාවක් නොදැන ගැනීම ඒ භාෂාව සම්බන්ධයෙන් තියෙනා වූ අර්ථය පිළිබඳ අවබෝධ කර ගැනීමට ඒක නිදහසට කාරණාවක් නෙමෙයි. අපි ඉංග්‍රීසි ඉගෙන ගනිද්දී අපි කවදාවත් කිව්වේ නැහැ ඉංග්‍රීසි අපට අමාරුයි, ඒ නිසා මේක ඉගෙනගෙන වැඩක් නැහැ, අපි සිංහලම ඉගෙන ගන්නවා කියලා. අපි විදේශ රටකට යනකොට ඒ රටේ ගිහිල්ලා අපි කවදාවත් කැමති වෙන්නේ නැහැ ඒ රටේ භාෂාව ඉගෙන ගන්න නැතුව කතා කරන්න. වසර ගණනාවක් ඉන්නකොට ඒ රටේ භාෂාවල් අපිට පුරුදු වෙනවා. මොකද ඒ භාෂාව පිළිබඳව සැලකිල්ලෙන් අපි ජීවත් වෙන නිසා. අරාබි රටකට ගිහිල්ලා කෙනෙක් ඉන්නවා නම් අවුරුදු 5ක් 6ක් වගේ යනකොට අරාබි භාෂාව පුළුවන්. වෙනත් රටකට ගියෝ ඒ රටේ භාෂාවත් අවුරුදු 5ක් 6ක් යනකොට ඒ රටේ භාෂාව අපට කතා කරන්න පුළුවන් වෙනවා. නමුත් පින්වත්නි, කනගාටුවකට කාරණාව නම් උත්පත්තියෙන්ම බෞද්ධ වෙලත් පුංචි කාලින්දලාම පාලි ගාථාවල් උච්චාරණය කරලත් ඇතැම් අයට එක ගාථාවක පවතින අර්ථය
ප්‍රකාශ කරන්න, සිතන්න, තේරුම නිවැරදිව අවබෝධ කරගන්න තරම් බොහෝ දෙනෙක් දුෂ්කර වෙලා තියෙනවා. ඒකට තියෙන දෝෂය මොකද්ද? අපි මේ කිසිවක් අන්‍ය භාෂාවල් වගේ සැලකිල්ලෙන් පරිහරණය කරන්නේ. අපි සැලකිල්ලෙන් පරිහරණය කරා නම් අපට මේ වගේ දෝෂ ඇති වෙන්නේ නැහැ. එවනම් පින්වත්නි, මේ දේවල් සැලකිල්ලෙන් පරිහරණය කරලා සැලකිල්ලෙන් මේ දේවල් අපි අනුගමනය කරන එක අපට පින්වත්නි මේවායි තිබෙන ගැඹුරු අවබෝධය ලබා ගන්න මහත් වූ ශක්තියක් වෙනවා. එවනම් අද පටන් අපි තරමක් දුෂ්කර වුණත් රතන සූත්‍ර දේශනාව අපි අවබෝධ කරගමු. දේශනාවේ නිවැරදිව තියෙන විදියට මම ඔබට අද මේ දේශනාව ආරම්භ කරන මොහොතේදීම කියනවා, දන්නෙත් අපි සූත්‍ර තුනයි හරියට. බොහෝ දෙනෙක් ඒ දන්න සූත්‍රයක එක සූත්‍රයක් තමයි රතන සූත්‍රය. රතන සූත්‍රේවත් තේරුම දන්නේ කියලා කියනවා නම් ඒක අභිමානයට ලක් වෙන්න ඕන කාරණාවක් නෙවෙයි. තමන්ගේ හදවතින්ම නිന്ദාවක් ලබන්න ඕන කාරණාවක්. ඒ නිසා මේ සූත්‍ර දේශනාව ටිකක් ගැඹුරුයි. ඔබට මේක තේරුම් කර ගනිද්දී වැටහෙවි තමන් දැනගත්තු සූත්‍රයේ කොයිතරම් ගැඹුරු අවබෝධයක් තියෙනවද කියලා. ඒ නිසා මේ පින්වත් ශ්‍රාවක පින්වත් හැම දිනාගෙම බොහෝමත්ම කරුණාවෙන් අපි ඉල්ලා සිටිනවා. ඔබට බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ භාග්‍යතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුල යම් කිසි දෙයක් කරගන්න. අපි ගත්තොත් අවම වශයෙන් නිවන් මාර්ගයට යන්න ඕන කියන පැත්තටවත් හැරෙන්න ඕනේ කියලා ඔබට අදහසක් තියෙනවා නම් ඔබ මේ දේශනාවල් පිළිවෙලකටම පින්වත්නි ශ්‍රවණය කරන්න. එහෙම ශ්‍රවණය කරගෙන යනකොට එක්වරක් දෙවරක් ශ්‍රවණය කරනකොට සමහරලාට අවබෝධය නියමාකාරයෙන් නොලැබෙන්න පුළුවන්. ඔබට උනන්දුවක් වීරයක් තියෙනවා නම් දේශනාව ඔබේ ජංගම දූරකථනයේ පටිගත කරගෙන හරි කමක් නැහැ ශ්‍රවණය කරන්න. එහෙමත් නැත්නම් අන්තර්ජාලය පරිහරණය කරන කෙනෙක් ඉන්නවා නම් ඒ අන්තර්ජාලය පරිහරණය කරන කෙනා මේ දේශනාවල් බොහෝ සත්පුරුෂ පින්වත් පිරිසක් YouTube නාලිකාවල් වලට එකතු කරනවා බොහෝ දිනකට ශ්‍රවණය කරන්න. එනිසා එවැනි ක්‍රමවේදයක් අනුගමනය කරලා මේ දේශනාව ශ්‍රවණය කරන්න. එහෙම ශ්‍රවණය කරනකොට එක්වරක් ශ්‍රවණය කරද්දී නොවැටෙන්න පුළුවන්, දෙවරක් ශ්‍රවණය කරද්දී තරමක් වැටහෙනවා වෙන්න පුළුවන්, තුන්වරක් හතරවරක්වත් ශ්‍රවණය කරද්දී ඔබට ඒ දේශනාව තුළ පවතින නිවැරදි අවබෝධය ලබා ගන්න පුළුවන්. අපි අඩුපාඩුවක් නොවන විදියට මේ දේශනාවේ අන්තර්ගත වෙලා තිබෙන කාරණාවල් නිවැරදිව ඔබට විග්‍රහ කරන්න අද ඉඳලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙම ශ්‍රවණය කරන ශ්‍රාවක පින්වත් ඔබ ඒ කාරණාවල් නිවැරදිව අවබෝධ කරගන්න මාර්ගයක් ඔබේ ජීවිතේ හදාගන්න. මේ වෙනුවෙන් කැප වෙන්න ඕන. බුදුහාමුදුරු දේශනා කරේ පින්වත්නි, නිවන් දකින්නවා කියන එක බැරි නැහැ. පුළුවන්. හැබැයි අමාරුයි. නිකං හිටියයි කියලා පින්වත්නි නිවන් මඟ ලැබෙන්නේ. නිවන් මඟ ලබන්නට නම් අපි පින්වත්නි ඒ පිළිබඳව නිවැරදිවම මාර්ගය තෝරා ගන්න ඕන. අපට මේ යන ගමනේදී ඔන්නෝය කාරණාව නොවැටෙන නිසා අපි මොකද කරන්නේ? කලබලයට පත් වෙලා ඉක්මනටම නිවන් දකින්න උත්සාහ කරනවා. පින්වත්නි නිවන් මඟ කියන එක අපට කලබලයට ඉක්මනට ලබන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක සුදුසු අවස්ථාවට ආපු ගමන් ලැබෙන එකක්. ඒ නිසා මේ පින්වතුන් වැරදි මාර්ගවලට යන්නේ නැතුව
තථාගතයන්න් වහන්සේ පිළිබඳව විශ්වාසයක් ඇති කරගෙන මේ ධර්මයේ නිවැරදිව අවබෝධ කරගන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන් රතන සූත්‍ර දේශනාව දැනගත්තයි කියලා මොකද අපට එකින් ප්‍රයෝජනේ? මම ඒ හැම කෙනාටම ආරාධනා කරන්නේ මේ දේශනාවේ තිබෙන අර්ථය අවබෝධ කරගෙන ඉවර වෙලා ඔබට හැකිනම් ඔබේ ওই කාරණාව ඔබේ හිතින්ම ප්‍රශ්න කරන්ඩ රතන සූත්‍ර දේශනාව කොයි තරම් උපකාර වෙනවද අපේ මේ නිර්වාණ මාර්ගයට. එමනම් ශ්‍රාවක පින්වත් හැම දෙනාටම, නිවන් දකින උත්සාහ කරන ශ්‍රාවක පින්වත් හැම දෙනාටම මේ දේශනාව උපකාරයක්ම වේවායි සාදු ප්‍රාර්ථනාවෙන් අපි මෙතෙන් සිට දේශනාව ආරම්භ කරමු. රතන සූත්‍ර දේශනාවේ අටකතාවේ තමයි පින්වත්නි බොහෝ කාරණාවල් ප්‍රමාණයක් සඳහන් වෙලා තිබෙන්නේ. රතන සූත්‍ර දේශනාව සංග්‍රහ වෙලා තිබෙන්නේ කොද්දක නිකායි. ඒ කොද්දක නිකායේ අටකතාවේ මේ සූත්‍ර දේශනාව පිළිබඳව බොහෝ කරුණු ප්‍රමාණයක් පින්වත්නි සංග්‍රහ කරලා තිබෙනවා. අපි අටකතාවේ තිබෙන ප්‍රමාණය පළමුවෙන්ම සාකච්ඡා කරමු. සාමාන්‍යයෙන් සූත්‍ර දේශනාව පටන් ගන්නේ යානීද භූතානි සමාගතානි කියලා කිව්වට මේ අටකතාව ආරම්භ කරන්නේ ගාථාවෙන්ම නෙමෙයි. මේ අටකතාවේ පින්වත්ති පටන් ගන්නේ කාරණාවල් තුනක් විස්තර කළා. පළවෙනි එක තමයි මේ සූත්‍ර දේශනාව කවුද කිව්වේ? මේ සූත්‍ර දේශනාව කවදද කිව්වේ? මේ සූත්‍ර දේශනාව කුමක් අරමුණු කරගෙනද කිව්වේ කියන කාරණාවල් තුන විස්තර කරලයි අට්ටකථාචාරින් වහන්සේලා මේ ගාථාවල් වල තිබෙන අර්ථය අපට වටහාලා දීලා තියෙන්නේ. එවනම් අපිට ඒ කාරණාවල් තුන පළවෙනියටම තේරුම් කරගන්න වෙනවා. දේශනාව කුමන දවසකද කිව්වේ? දේශනාව කුමන තැනකද කිව්වේ? දේශනාව කුමක් අරමුණු කරගෙනද මේක කිව්වේ කියන කාරණාව අපට මුලින්ම අවබෝධ කරගන්න වෙනවා. එතන පටන් ගන්න පින්වත්නි මේ සූත්‍ර දේශනාවට කලින් පින්වත්නි විස්තර කරලා තියෙන මහා මංගල සූත්‍ර දේශනාව. හරිනම් අපි නිවැරදි විය යුතුනම් ඉස්සර වෙලාම තේරුම් කරගන්න ඕන පින්වත්නි මහා මංගල සූත්‍ර දේශනාව. නමුත් මහා මංගල සූත්‍ර දේශනාවත් අපි ඉදිරි දවසකදී සාකච්ඡා කරමු. කලින් තියෙන මහා මංගල සූත්‍ර දේශනාව ඊට පස්සේ රතන සූත්‍ර දේශනාව විස්තර කරලා තියෙන්නේ. මම ඒ කාරණාව මෙතනදි කිව්වේ මේ අටකතාවේ සංග්‍රහම් සඳහන් වෙලා තිබෙනවා මංගල සූත්‍ර දේශනාව තුළින් විස්තර කරන්නේ තමන්ව රකින විදිය. තත්ත යස්මා මංගල සුත්තේන අත්තරක්කා, තමන්ව රකින විදිය තමයි මංගල සූත්‍ර දේශනාවෙන් දේශනා කරලා තියෙන්නේ. එතනදී තියෙන්නේ අකල්‍යාණ කරන කල්‍යාණාකරණ පච්චයානංච ආසවාණං පටිඝාතෝ දස්සිතෝ. මංගල සූත්‍රයේ තියෙන්නේ අයහපත් කිරීම යහපත් දේ නොකිරීම මූලික වන්නේ කෙලෙස් වලට කියලා. දැන් කෙනෙකුට අයහපත් දේවල් කරන්නත් යහපත් දේවල් නොකරින්නත් මොකද ඒකට මූලික වෙන්නේ? කෙලෙස්. අපි ගත්තොත් දැන් මේ ධර්මදේශනාව ශ්‍රවණය කරනවා කියන එක බොහෝ පුණ්‍ය ශක්තියක් යාට තියෙන්න ඕන. හැබැයි කෙලෙස් බලවත් වෙලා තියෙනවනම් ඒ කෙනාට මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන්න බෑ. ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට නම් අර කෙලෙස් සිත පාලනය කරගෙන තියෙන්නට ඕන. එතකොට අපේ ඉන්ද්‍රියන් කොහොමද ඒකට තබා ගන්න ඕන?
අපේ ඉන්ද්‍රියන් ඒ තබා ගන්න ඕන අර කෙලෙස් වලට ඉස්මතු වෙන්නේ ඉඩ නොදී. අපි යම් වැඩක් නිරත වෙවි ධර්ම ශ්‍රවණය කරනවා නම් එතකොට පින්වත්නි අපි කෙලෙස් වලට ඉඩක් දීලා තියෙන්නේ. අපි සමහර වෙලාවට යම් කිසි දෙයකට හේතු වෙලා එහෙම නැත්නම් ඇඳක නිදාගෙන වගේ ධර්ම ශ්‍රවණය කරනවා නම් අපි එතරම්දි කෙලෙස් වලට ඉඩක් දීලා තියෙන්නේ. ඇයි? අපේ මනස පින්වත් එක තැනක පවත්වා ගන්න බැහැ. වැඩක නිරත වෙලා ඉන්නවා නම් ඒ වැඩ කෙරෙහි අවධානය යොමු වෙනවා, ධර්ම දේශනාවට අවධානය යොමු වෙන්නේ නැහැ. අපි යම් කෙසේ තැනක හේත් වෙලා වගේ ඉන්නවා නම්, එහෙමත් නැත්නම් නිදාගෙන වගේ ඉරියව්වකින් ඉන්නවා නම් අපි ඒත් කෙලෙස් හිතට ඉඩ දීලයි අපේ වෙලාවට වාඩි වෙලා බණ අහන්නේ. එතකොට ඒ කෙලෙස් හිත බලවත් වෙලා සමහර ලාවට නිින්ද යන්නත් පුළුවන් අපිට. එහෙම නැති වීරවන්ත අයත් ඉන්නවා, නමුත් වැඩිපුර ඉඩ කඩක් තිබෙනවා නිින්ද යන්න. එහෙනම් අපි මේ දේවල් වලින් පිග්මත්නි අපි අයින් වෙන්න ඕන. ඒතර මේ මංගල සූත්‍ර දේශනාවේ දේශනා කරන්නේ අන්නර අයහපත් දේ කරන්නත් යහපත් දේ නොකරන්නත් මූලික වෙන්නේ කෙලෙස්. හොඳ දේවල් නොකිරීමත් හොඳ නැති දේවල් කිරීමත් කියන මෙන්න මේ ක්‍රමවේදයන් නැති කරවල පෙන්වල දීලා තිබෙනවා. මොකකින්ද? මංගල සූත්‍ර දේශනාවේ. හොඳ දේවල් නොකරන හේතුවත් හොඳ නැති දේවල් කරන හේතුවත් මෙන්න මේ දේවල් නැති කරලා යම් ක්‍රමවේදයන් ඔස්සේ නැති කරලා පෙන්වල දීලා තිබෙනවා මහා මංගල සූත්‍ර දේශනාවේ. එමනම් ඒ කරුණු අදාළ වෙන්නේ කවරකින්ද? තමන්ව රකින්නයි. තව කෙනෙක්ව රකින්න නෙවෙයි. හැබැයි ඉමංච සුත්තං පරාරක්කං මේ සූත්‍රයේ තියෙන්නේ අනුන්ගෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියන කාරණාව. ඒ කියන්නේ අන් අයගෙන් තමන්ට වෙන බාධාවල්. මොන වගේ බාධාවල්ද? අමනුස්සාදි පච්චයානංච ආසවානං පටිඝාතං සාදේති. අමනුෂ්‍යයන්ගේ ප්‍රත්‍ය නිසා, අමනුෂ්‍යයන්ගේ බාධාවල් නිසා ඇතිවන කෙලෙස් නැති කිරීම සාධනය කරන්නයි මේ රතන සූත්‍ර දේශනාව තුළින් මේක යොමු කරවල තියෙන්නේ. ඉස්සර වෙලාම තමන්ගේ හිත රැක ගන්න ඕන. මම මේ නිදර්ශනයක් කියන්නේ මේ කාරණාවට මෙතනට අදාළ වෙන්නේ නැහැ මේක. දැන් මහා මංගල සූත්‍රයේ තියෙන්නේ පළවෙනියටම කෙලෙස් තියෙන තමන්ගේ ළඟට දෙයක් එකතු කරගන්නද, නැත්නම් ඉස්සර වෙලාම තමන්ගේ කෙලෙස් හිත නැති කරගන්නද? තමන්ගේ තියෙන බාධාවල් නැති කරගන්න ඉස්සර වෙලාම කියන්නේ. දැන් අසේවනාච බාලානං, එතන කියන්නේ මොකද්ද? ඉස්සර වෙලාම බාලා අයව තමන්ගේ ළඟ ඉවත් කරන්න ඕන. තමාට වඩා සමාන ප්‍රඥාවක්වත් නැති, තමාට වඩා සමාන සීලයක්වත් නැති, තමාට වඩා සමාන සමාධියක්වත් නැති මෙන්න මේ අය ඉන්නවා නම් තමන්ගේ ළඟ, එයාලව පළවෙනියට බුදුහාමුදුරු දේශනා කරා තමන්ගේ ළඟ ඉවත් කරන්න. ඊළඟට දෙවෙනියට කිව්වේ මොකද්ද? පණ්ඩිතානංච සේවනං. පළවෙනියටම බාලයෝ ඉවත් කරලා ඊළඟටයි පණ්ඩිතයව සේවනය කරන්නේ කියලා කිව්වේ. මම මේ උදාහරණෙ මෙතනට ගැලපෙන්නේ නැහැ, නමුත් තේරුම් කරගන්න කිව්වේ. ඒ වගේ මංගල සූත්‍ර දේශනාවෙන් කරන ඉස්සර වෙලාම තමන්ව රකින්නවා. තමන්ගේ හිතේ තියෙන කෙලෙස් සිත තමන්ව පාලනය කරගන්නවා. ඉන් පසුවයි පින්වත්නි රතන සූත්‍ර දේශනාව කියන්නේ මොකටද? අනුන් නිසා තමන්ට ඇතිවෙන කෙලෙස් පාලනය කරගන්න. ඉස්සර වෙලාම තමන්ගේ වැරද්ද තමන් හදාගෙන ඉන්න ඕනනේ. ඒ තමන්ගේ වැරද්ද තමන් හදාගෙන පසුව තමයි අනුන්ගෙන් වෙන බාධාවල් තමන්ට දුරු කරගන්න,
කාරණාවක් පැහැදිලි කළ තියෙන්නේ. එනිසායි පිංගතුනි, මේ රතන සූත්‍ර දේශනාව මහා මංගල සූත්‍ර දේශනාවට පසුව භාග්‍යතුන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. අටකතාවේ පළවෙනියටම සාකච්ඡා කරනවා මේ සූත්‍ර දේශනාව ආරම්භ වෙච්ච ස්ථානය මොකක්ද කියලා. අපි කවුරුත් දන්නවා විශාලා මහනුවර තමයි මේ දේශනාව ආරම්භ වුණේ. අන්නේ ආරම්භක කතාව පළවෙනියටම මේ දේශනාව තුළ විස්තර කරලා තියෙනවා. ඒ දේශනාව පින්වත්නි ආරම්භ කරන්නේ මෙන්න මේ ආකාරයට. බර්නස් නුවර එක්තරා රජෙක් ඉන්නවා. ඒ රජුගේ අග්‍රමහේෂිකාවගේ කුසෙහි දරු ගැබක් පිහිටනවා. මේ කාරණාව ඇවේ දැනගෙන රජතුමාට මේ කාරණාව දැනුවත් කළා. රජතුමා ගැබ් පෙළහර දුන්නා. රාජා ගබ්බ පරිහාරං අදාසි, ගැබ් පෙළහර දුන්නා. මොකද මේ ගැබ් පෙළහර කියලා කියන්නේ? පුණ්‍යවන්ත දරුවෙක් ඉපදෙනකොට ඒ මවට සමාජයෙන් විශේෂ සැලකිල්ලක් ලැබෙනවා. මොනවද සැලකිලි? උඩ පනින ආදී දේවල් කරන්න දෙන්නේ නැහැ. මොකද දරුවාගේ කුසට, දරුවාට ඒක අපහසුවක් නිසා. ඒ වගේම තමයි ආහාර පාන ලබා දෙද්දී ඉතාමත්ම සීතල ආහාර පාන දෙන්නේ නැහැ. මිරිස් වැඩිපුර ආහාර දෙන්නේ නැහැ. ලුණු වැඩිපුර ආහාර දෙන්නේ නැහැ. මේ දේවල් නිසා දරු කුසට ඒ තුලින් බාධාවක් ඇති වෙන නිසා මේකට තමයි ගැප් පෙළහර කියලා කියන්නේ. ඉතින් රජතුමා බොහෝ පරිවාර උපස්ථායක ස්ත්‍රීන් ලබලා දීලා මේ අග්‍රමහිෂිකාවගේ කුස ආරක්ෂා කරන්න රජතුමා කටයුතු කළා. අග්‍රමහිෂිකාව තමන්ගේ කුස මනාකොට රැකබලා ගත්තා. නිසි කාලය ආවයින් පස්සේදී ගබ්බ පරිපාක කාලේ විජායන ගරං පාවිසි. මොකද මේ විජායන ගරං කියලා කියන්නේ? විජායන ගරං කියලා කියන්නේ දරු ප්‍රසූතාගාරය. එහෙනම් පින්වතුනි, ඒ කාලෙත් සමාජයේ බොහොම දියුණු මට්ටමක තිබිලා තියෙනවා. අපි අද කාලේ හිතන්නේ අද තමයි සමාජයේ දියුණු මට්ටමක තියෙනවා කියලා ගොඩක් අය හිතන්නේ. නමුත් පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ වැඩවාසය කරපු කාලවකවානුවේ තමයි මේ ලෝකයේ දියුණුතා කියන්නේ තිබිලා තියෙන්නේ. අපි ගොඩක් වෙලාට කියන්නේ මේ ගුවන් යානාවල් පවා නිර්මාණය කරේ රයිට් සහෝදරයෝ කියලානේ. නමුත් හරියට ධර්මයේ කියවපු කෙනෙක් නම් තේරුම් කරගන්නවා ගුවන් යානය ඉස්සලා වෙලාම හැදුවේ යාන නෙමෙයි කියලා. මොකද මේ අපේ ධර්ම ග්‍රන්ථවල තිබෙනවා බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරපු කාලයේදී නිර්මාණය කරපු ගුවන් යානයක් පිළිබඳව. ඒක පිංගුතුනි විශේෂ යානාවල්. අද කාලේ වගේ කඩම් වැටෙන, එම නැත්තං අද කාලේ වගේ කාර්මික දෝෂ ඇතිවෙන යානාවල් නෙමෙයි, දියුණු යානාවල් තිබිලා තියෙනවා. එහෙනම් මේ අද තාක්ෂණයේ දියුණු නැයි කියන කාරණාව පින්වත්නි දියුණු තාක්ෂණයක් නෙමෙයි. අපිව හැම වෙලාවකම කරන්නේ විද්‍යාඥයෝ අපිව රවට්ටන එකනේ. අපි ඒක පිළිගන්න හැබැයි සෝදානම් නැහැ. නමුත් අපට තිබෙනවා පින්වතුනි ඊට වඩා දියුණු තාක්ෂණයක්. ඒ තාක්ෂණය පිළිබඳව අපට නිසි වටිනාකමක් නැති එකයි අපට ගොඩාක් දේවල් මගහැරෙන්න ප්‍රධානතම හේතුව. මේ දරු ප්‍රසූතාගාරය කියන එක පින්වතුනි ඒ කාලේ තිබිච්ච එකක්, අද කාලේ තිබිච්ච එකක් නෙමෙයි. ඒ කාලේ පවා මේ දේවල් තිබිලා තියෙනවා. ඉතින් මේ අග්‍රමහිෂිකාව නිසි කාලය ආවයින් පස්සේදී ඒ දරු ප්‍රසූතාගාරයට ඇතුල් වෙනවා. ඒකට කියන්නේ විජායන ගරං කියලා. සාමාන්‍යයෙන් ගොඩාක් තැන්වල සඳහන් වෙන කාරණාවක් තියෙනවා.
ගොඩක් පුණ්‍යවන්ත ළමයි. ගොඩක් වෙලාවට පුණ්‍යවන්ත ළමයින් පහළ වෙන්නේ, ඉපදෙන්නේ අලියොම කාලේ, පච්චුස් සමයේ. පච්චුස සමයේ ගබ්බවුට්ටහණං හෝති. මේ අලියොම කාලේ තමයි පින්වත්නි පුණ්‍යවන්ත ළමයි පිහිවෙන්නේ. ඉතින් ඒ කාන්තාවත් අග්‍රමහේෂිකාවත් අලුයම් කාලයේහි තමන්ගේ දරු ප්‍රසූතිය සිද්ධ කරනවා. නමුත් අවාසනාවකට බන්දුජීව මලක පැහැයක් තිබෙන, බන්දුජීව කියලා මල් වර්ගයක් තිබෙනවා. මේ මල් වර්ගයේ කුමන මල් වර්ගයක්ද කියන කාරණාව හරියට අවබෝධයක් නැහැ. නමුත් මෙතන සඳහන් කරලා තිබෙනවා ලාකඩ පාට. ඒ බන්දුජීව මල කියලා කියනත් ලාකඩ පාට. ඒ ලාකඩ පාට පැහැකින් යුක්ත මාංශ පේශියක් තමයි මේ අග්‍රමහේෂිකාව බිහි කරන්නේ. දරුවෙක් නෙමේ. දැන් රජතුමා මේ කාරණාව දැනගත්තා. තමන්ගේ අනිත් බිසෝ වරුන්ට රන් කඳන් වගේ දරුවෝ ලැබිලා ඉන්නවා. නමුත් තමන්ගේ අග්‍රමහේෂිකාවට මේ මාංශ පේශියක් ලැබුණේ. ඉතින් මේක දැනගත්තොත් අනිත් අය නිසා මට නින්දාවක් ලැබෙයි කියන බයටපත් වෙලා කාටත් හොරාට නින්දාවට බයින් මේ මාංශ පේශියේ එක්තරා භාජනයක තැම්පත් කරලා තවත් භාජනයකින් එක වහලා රජුගේ රාජමුද්දිකාය ලංචිත්වා රජුගේ රාජ්‍ය ලාංඡනීය එහි සටහන් කරලා ගඟේ පා කරලා හරිනවා. මේක ගඟට දාපු ගමම පින්වත්නි එතෙන් පටන් මේ භාජනියට දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. මොකද දෙවිවරු මේ භාජනිය ආරක්ෂා කරන්නේ සැබවින්ම මේ භාජනියෙන් උපදින්නේ පුණ්‍යවන්ත දරුවන් නිසා. හැබැයි දැනට තියෙන මාංශ පේශිය අපි බලමු ඉස්සරහට කොහොමද මේ මාංශ පේශිය දරු ගැබක් බවට පත් වෙන්නේ කියලා. දැන් මේ භාජනයට දෙවිවරු ආරක්ෂාව සලසන ගමන් ඒ දෙවිවරු රන් තහඩුවක එක්තරා පෑනකින් මෙන්න මෙහෙම සටහනක් තබනවා. බාරාණසි රඤ්ඤෝ අග්ගමහේසියා පජා බරණෙස් රජුගේ අග්‍රමහේෂිකාවගේ ප්‍රජාව කියලා රත්තරන් තහඩුවක එක්තරා පෑනකින් දෙවිවරු සටහනක් තබනවා. දැන් මේ සටහනක් තබපු මේ භාජනය පහළට ගලාගෙන යනවා. දෙවියන්ගේ ආරක්ෂාව නිසා ඒ භාජනයට රළ සැඩ පහරකින්වත් එහෙම නැත්තම් ගල් මුල්වල හැපිලවත් කිසිදු ආකාරයට උපද්‍රවයක් ඇති වෙන්නේ නැහැ. මෙම ගඟ පහළට ගහගෙන යන මේ භාජනය ගවපාලක කුලයක් නිසා, ගවපාලක කුලයකින් පැවිදි වෙච්ච එක්තරා තාපසේ ගංගාතිරේ වාසය කරනවා. මේ ගංගාතිරේ වාසය කරන මේ තාපසතුමා උදේම ගඟට බහිනකොට මේ භාජනය දකිනවා. දැකලා ඒ තාපසතුමා පාංශකූල සංඥාවෙන් පංශකූලික සංඥාය අග්ගහේසි පාංශකූල සංඥාවෙන් මේ භාජනය ගන්නවා. මොකද මේ පාංශකූල සංඥාව කියලා කියන්නේ අනෙක් අය අත්හැරපු දේවල් වලට තමයි පාංශකූල සංඥාව කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් පින්වත්නි ශ්‍රමණීන්ට අපේ භාග්‍යතුන් වහන්සේ පවා භික්ෂුන් වහන්සේලාට දේශනා කළ තියෙනවා පූතිමුක්ත බේසජ්ජයයි දැහැටි කූරුයි ජලයයි වගේ කාරණාවල් කිහිපයක් ඇර අනිත් කිසිම දෙයක් පූජා නොකර ලබා ගැනීමේ හැකියාවක් නැහැ කියලා. ඒක උපසම්පදා ස්වාමින් වහන්සේ නමකට
විශේෂයෙන්ම දේශනා කළ තිබෙන විනය කාරණාවක්. අනිවාර්යයෙන්ම පින්වත්නි, යමක් පරිහරණය කරනවා නම් ඒ උපසම්පදා භික්ෂුන් වහන්සේ ඒක පූජා කළ යුතුමයි. හැබැයි කාරණාවල් කිහිපයක් තිබෙනවා පූජාවල් නොකර පරිහරණය කරන්න පුළුවන්. හැබැයි ඒ දේවල් වලදී ඒ භික්ෂුන් වහන්සේලාට ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා යම් දෙයක් පාංශුකල සංඥාවේ. පාංශුකල සංඥාව කියන්නේ මිනිස්සු අත්හැරපු දේවල් වලින් ඒක එක කොටසක් තමයි පාංශුකල චීවරය. දැන් අද කාලේ පාංශුකල චීවරය කියලා ගොඩාක් අය හිතාගෙන ඉන්නේ කෙනෙක් මරණයට පත් වුන වෙලාවේ ඒ කෙනාට පින් අනුමෝදන් කරමින් ගෙදරින් ඥාති පිරිස සුදු පාට වස්ත්‍රයක් පූජා කරනවා ස්වාමින් වහන්සේලාට. ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා ඒක තමයි පාංශුකල චීවරය කියලා කියන්නේ කියලා. නමුත් ඒකේ වැරදි අවබෝධයක්. පාංශුකල සිවුර කියලා කියන්නේ පින්වත්නි එකට නෙමෙයි. ඒකට කියනවා මතක වස්ත්‍රය කියලා. ඒක එක්තරා චීවර පූජාවක් හැටියට තමයි පූජාවක් කරන්නේ. නමුත් ඒක පාංශුකල චීවරය නෙමෙයි. පාංශුකල චීවරය කියලා කියන්නේ පින්වත්නි මිනිස්සු විසි කරන දේවල්. මොන වගේ දේවල් වලදීද? සමහර මිනිස් ශල්‍ය කර්ම කරලා ලේ පිහ දාලා විසි කරනවා. එහෙම නැත්නම් ගෙවල් සුද්ධ කරලා අපිරිසිදු රෙදි කෑලි විසි කරනවා. හැබැයි ඒව විසි කරයින් පස්සේදී මිනිස්සු ඒව නැවත පරිහරණයට ගන්නේ නැහැ. අන්න ඒ පරිහරණයට නොගන්න විසි කරපු රෙදි කෑලි අරගෙන භික්ෂුන් වහන්සේලා සිවුරක් සකස් කරගන්නවා. ඒ සකස් කරන සිවුර භික්ෂුන් වහන්සේලා පරිහරණය කරනවා. මොකද ඒව අස්වාමික වස්ත්‍ර නිසා, හිමිකරුවෙක් නැති වස්ත්‍ර නිසා. එක්තරා සිටු දිනයකට සිටුවිල්ලක් පහළ වුණා. තමන් කැමති එක්තරා භික්ෂුන් වහන්සේ නමකට වටින වස්ත්‍රයක් පූජ කරන්න. මේ සිටු දියණිය ලක්ෂ කහවණු ලක්ෂයකටත් වඩා අධික මුදලක් වටින වටිනා වස්ත්‍රයකින් අපවිත්‍ර දෙයක් පිසදමලා, ලේවැණි දෙයක් පිසදමලා අර ස්වාමින් වහන්සේ වඩින මාර්ගයේහි උන්වහන්සේගේ ඉදිරියට විසි කරනවා. මේක ඇත්තටම සිද්ධ කරන්නේ ඒ ස්වාමීන් වහන්සේ පරිහරණය කරන පාංශුකල සිවුරු විතරයි. ඔය දුතාංග 13න් පින්වත්නි එක දුතාංගයක් තිබෙනවා පාංශුකල චීවර පමණක් පරිහරණය කරන. මේ පිටු දන්නව දුතාංග කියලා කියන්නේ මොනවද කියලා? දුතාංගයක් කියලා කියන්නේ සිල්වලට වඩා දියුණු මට්ටමේ තිබෙන එක්තරා සීලයක්. එතකොට ඒක රකින්නවා කියන එක තරමක් දුෂ්කරයි. නමුත් කෙනෙකුට ওই දුතාංග 13 රකින්න පුළුවන් නම් ඒ කෙනාගේ නිර්වාණ මාර්ගය බොහොමත් මික්මනට වැඩෙනවා කියලා ධර්මයේ සඳහන් කරලා තියෙනවා. අපේ කාශ්‍යප මහරහතන් වහන්සේ ওই දුතාංග 13ම රැක්කා. ඒක එක දුතාංගයක් තමයි පාංශුකල චීවර පමණ පරිහරණය කරන. එතකොට දායකින් ගෙනල්ලා දෙන සිවුරු පරිහරණය කරන්නේ නැහැ. මිනිසු මිනිමේ විසි කරන ලද පරිහරණය නොකරන අයිතිකරුවෙක් නැති මෙවැනි වස්ත්‍ර එකතු කරලා. දැන් ඔය මලමිනි සම්බන්ධයෙන් පාංශුකල චීවරය කියලා හිතන්නේ මොකද්ද? ඒ කාලේ පින්මතුනි මලමිනි ඔතනව රෙදි කඩකින් ඔතලෝතල ඒ රෙදි කඩ පිටින් ගිහිල්ලා සොහොනට මිනිය විසි කරනවා. අන්නර රෙදි කඩකින් ඔතපු මිනියේ ඒ රෙදි කඩ පිංඔතුණි භික්ෂුන් වහන්සේලාට අරගන්න කැපයි. ඒක අරගෙන පිරිසිදු කරලා තමන්ට පුළුවන් සිවුරක් සකස් කරගෙන ඒක පරිහරණය කරන්න. එතකොට සිවුර වර්ණ ගන්වන්න තමයි පඳු පොනවා කියන කාරණාව සඳහන් වෙලා තිබෙන්නේ.
මගේ තන මේ ලංකාවේ අය දැන් ඒක දැනුවත් වෙලා තිබෙනවා. ගොඩාක් කටින වස්ත්‍ර සකස් කරද්දී බොහෝ විහාරස්ථානයන් වල මෙන්න මේ කාරණාව මිනිසුන්ගේ දැනගැනීම පිණිස ඒක පෙන්වල දීලා තිබෙනවා. කොහොමද මේ සිවුරක් පඳු ගහන්නේ කියලා. එතකොට පින්වතුනි මෙන්න මේකට තමයි පාංශුකුල චීවරය කියලා කියන්නේ. එතකොට පාංශුකුල සංඥාවෙන් යමක් ගන්න පුළුවන්. අර තාපසතුමත් අර භාජනය ගත්තේ කොහොමද? පාංශුකුල සංඥාවෙන්. මම මේ කාරණාව තරමක් විස්තර කරේ මේ පාංශුකුල කියන කාරණාවත් මේ පින්වතුන්ට අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙන නිසා. තාපසතුමා මේ භාජනය අරගෙන බලනකොට භාජනය ඇතුලේ ලියලා තිබෙන මුද්‍රාවයි අකුරු ටිකයි දකිනවා. දැනගන්නවා මේක රජතුමාට අයිති දෙයක්. ඒක දැකලා ඇතුලේ දකිනවා මේ දරු ගැබ මාංශ පේශිය. තාපසතුමා කල්පනා කරා මේ දරු ගැබෙන් දුර්ගන්ධයක් එන්නේ නැහැ. ඒකෙම නිගමනයකට එනවා එහෙමනම් මේ දරු ගැබ තාම කුණු වීමක්වත් එහෙම නැත්නම් මේක මැරුණු බවක්වත් නැහැ. මේ දරු ගැබට තාම ප්‍රාණය තියෙනවා. එහෙමනම් මේ දරු ගැබ හටගනීවි කියලා හිතාගෙන ඒ භාජනයේ පිටින් අරගෙන ආශ්‍රමෙහි පිරිසුදු තැනක් සකස් කරලා ඒතන භාජනය තබනවා. තබල දවස් 15ක් ගියයින් පස්සේදී තාපසතුමා මේ භාජනය විවෘත කරලා බලනවා. එතකොට දැකගන්නවා මේ මාංශ පේශියක් එකයි තිබුණේ, දැන් දවස් 15කට පස්සේ මාංශ පේශි දෙකකට බෙදිලා. ආයමත් ඒ භාජනය වහනවා. තවත් දවස් 15කට පස්සේදී, එහෙම නැත්නම් අර්ධ මාසයකට පස්සේ මේක නැවතත් විවෘත කරලා බලනවා. විවෘත කරලා බලනකොට එක් පේශියකගෙන් ස්ථාන පහකින් අංග පහක් එළියට මතුවලා තියෙනවා. තාපසතුමා නැවතත් මාංශ පේශිය භාජනය පිටින් වහලා තවත් දවස් 15කට පස්සේ විවෘත කරලා බලනවා. සාමාන්‍යයෙන් මව් කුසක වුණත් දරුවෙක් හටගන්නේ ක්‍රමයට තියෙන දරු ගැබ කාලයක් වැඩිගෙන යනකොට ඒ දරු ගැබෙන් හටගන්නවා එක්තරා ගෙඩි වගේ දේවල්. ඒවා තමයි එක ගෙඩියක් හිස කොටස, අනිත් අංගයන් අත්පා ආදී කොටස හැටියට හටගන්නේ. දැන් මේ මාංශ පේශියේ ඒ ආකාරයට තමයි පින්වතුනි හටගන්නේ. දවස් 15කට පස්සේ විවෘත කරලා බලනකොට ගෙඩි පහක් කොටස් පහක් මතුවලා තියෙනවා. ඊළඟ තවත් දවස් 15ක් වහලා තබලා විවෘත කරලා බලනකොට රත්තරන් පාට කඳක් තියෙන රන් කඳන් වගේ දරුවෝ දෙන්නේ වැඩිලා තියෙනවා. එක මාංශ පේශියක් දරුවෙක් හැටියටත්, ඒකා ධාරිකා අනිත් මාංශ පේශිය දැරිවියක් හැටියට තමයි පින්වතුනි හටගෙන තිබෙන්නේ. මේ දරුවන් දෙන දැක්කෙන් පස්සේදී ඒ දරුවන් කෙරේ පුත්‍ර ස්නේහයක් හටගන්නවා. ඒ පුත්‍ර ස්නේහයක් හටගත්තෙන් පස්සේදී, දරු සෙනෙහස හටගත්තෙන් පස්සේදී මේ තාපසතුමා තමන්ගේ ඇඟිල්ල අර දරුවන් දෙන්නගේ මුවෙන් තබනවා. එතකොට දරුවන්ගේ පුණ්‍ය ශක්තිය මත ඇඟිල්ලෙන් කිරීරෙනවා. සාමාන්‍යයෙන් අද විද්‍යාවෙන් නම් මේ කාරණාව ඔප්පු කරගන්න බැහැ. නමුත් මේක සිද්ධ වෙන්නේ කොහොමද? මේක සිද්ධ වෙන්නේ පින්වත්නි දරුවන්ගේ පුණ්‍ය ශක්තිය මත. මොකද පින්වතුනි උතුරු කුරු දිවයිනේ සාමාන්‍ය මනුෂ්‍ය ලෝකයේ ඉන්න පුණ්‍යවන්තම මිනිසු වාසය කරන උතුරු කුරු දිවයිනේ. අපේ මේ පෘථුවියෙම තියෙන එක්තරා දිවයිනක් අපේ පිළිබඳව දේශනාවක් නෙත්නාලිකාවේ පසුගිය කාලයක සිද්ධ කළා. ඒ දේශනාව ශ්‍රවණය කරපු අයට මතක ඇති සමහර විට ඒ උතුරු කුරු දෙවයිනේ ළමයේ කටගත්තෙන් පස්සේදී ඒ අම්මා ළමයව දරුවන් තබන ස්ථානයන් තිබෙනවා. එවැනි තැනකට ළමයව තබල යනවා. අපේ වගේ දරුවන් එක තැන තියාගෙන කිරිපෝපෝ වර්ධනය කරන්නේ නැහැ. දරුවන් තබන තැන් තිබෙනවා. එවැනි තැනක ළමයව තබල යනවා. එතනින් යන කවුරු හරි කෙනෙක්
ළමයා අඬනවා දැක්කොත් ඇහුනොත් තමන්ගේ ඇඟිල්ල ළමයාගේ මුවෙන් තබනවා. එතකොට ඒ ළමයාගේ පිනක් නිසා නැත්නම් ඇඟිල්ලෙන් කිරි එරෙන්නේ නැහැ. නමුත් අර ළමයාගේ පින නිසා ඒ ඇඟිල්ලෙන් කිරි එරෙනවා. මම ඒක කියුවේ මේ කාරණාවල් විද්‍යාවෙන් ඔප්පු කරන්න පුළුවන් දේවල් නෙවෙයි. නමුත් පුණ්‍යවන්ත දරුවන් නිසා පින්ඔතුනි මේ වගේ දේවල් සිද්ධ වෙනවා. තවත් මේ වගේ අවස්ථාවල් බොහෝ ප්‍රමාණයක් අපේ ග්‍රන්ථවල ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. මේ පිඟුතර සමහරලට මතක ඇති අපේ මහබෝසතාණන් වහන්සේ එක්තරා ජීවිතයකදී මේ උත්පලවන්නා තෙරණිය මහාපදුම දේවිය නමින් උත්පත්ති ලබන්නේ නිලුම්මලක. ඒ වෙලාවේදී අපේ බෝසතාණන් වහන්සේ ඒ දියණියව දැකලා පෝෂණය කරනවා. ඒ වෙලාවේදී අපේ බෝසතාණන් වහන්සේ අර මහාපදුම දියණියට කිරි දෙන්නේ අර වගේම ඇඟිල්ලෙන්. මොකද ඒක සිද්ධ වෙන්නේ පිංගුතුනි දරුවාගේ පින මතයි ඒ කෙනාගේ ඇඟිල්ලෙන් කිරි එරෙන්නේ. දැන් මේ තාපසතුමත් අර දරුවන් දෙන්නට ඒ ආකාරයට කිරි දෙනවා. ඒ නිසා දැන් මේ තාපසතුමා මේ විදිහට පෝෂණය කරනකොට ළමයිව තාපසතුමාට ආහාර ලබා ගන්න ගමේ පිණ්ඩපාත යනවා. එහෙම පිණ්ඩපාතේ යනකොට පිංගුතුනි වෙනදට වඩා වැඩිපුර ආහාර ලැබෙනවා. ආහාර ලැබෙන්නේ කවුරු නිසාද? අර දරුවන්ගේ පින නිසා. දැන් අපේ සමාජෙත් පිංගුතුනි මේ කාරණාව මං හිතන්නේ තරමක් විශ්වාස කරන කාරණාවක්. ගෙදරකට ළමයෙක් ඉපදුනෙන් පස්සේදී සමහර ගෙවල් වලට අපි අහලා තිබෙනවා හරියනවා කියලා. කොහොමද ඒක වෙන්නේ? ඒක ගොඩාක් වෙලාවට වෙන්නේ පිංඔතුනි පුණ්‍යවන්ත දරුවෙක් බිහි වුණෙන් පස්සේදී. ඒක සාමාන්‍යයෙන් අපේ ලාංකික සමාජයේ අයත් විශ්වාස කරන කාරණාවක්. ඒක සත්‍යයක් පිංවත්නි. සාමාන්‍යයෙන් ගෙදරකට දියුණුවක් අභිවෘද්ධියක් ලැබෙනවා පුණ්‍යවන්ත දරුවෙක් බිහි වුණෙන් පස්සේදී. දැන් මේ තාපසතුමාට වෙනදට වඩා බතුයි කිරි වෙන වෙනම ආහාර වශයෙන් ලැබෙනවා. කිරි වෙනමයි බත් වෙනමයි. තාපසතුමාට මේ දෙක ලැබෙන්නේ අර දරුවන්ගේ පින නිසා. තාපසතුමා ආශ්‍රමයට ඇවිල්ලා බත් ටික අනුභව කරලා අර කිරි ටික දරුවන්ගේ මුවට වත් කරනවා. දැන් මේ දරුවන්ගේ මුවට කිරි ටික වත් කරයින් පස්සේදී කුස ඇතුළට මේ කිරි ටික යනවා. ඒක දකිනකොට පිංඔතුනි තාපසතුමාට මේ කුස ඇතුලේ තියෙන කිරි ටික පේනවා. හරියට නිකන් වීදුරු භාජනයකට යමක් දැම්මම ඇතුළේ තියෙන දේ පිටත ඉන්න කෙනාට පේනෝ වගේ කිරි ටික බඩ ඇතුළේ තියෙන බව තාපසතුමාට පේනවා. ඒ තරමටම මේ දරුවන්ගේ සම සියෝ. ඒ නිසා මේ දරුවන් දෙන්නව හැඳින්නුව එක්තරා නමකින් සියුම් සිවියක් සහිත ළමයි නිසා ලීනත් චවි කියලා. චවි කියලා කියන්නේ සමට. මෙන්න මේ සියුම් සිවියක් සහිත සමක් තියෙන නිසා ඒවං ලිච්ඡවි අහේසුං ලිච්ඡවි කියන නම මේ ළමයිට ලැබෙනවා. ඔන්න ඔතනින් තමයි පිංඔතුණී ලිච්ඡවි රාජ පරම්පරාව ආරම්භ වෙන කතාව බවට පත් වෙන්නේ. අපි දන්නවා විශාලා මහනුවර රජකම් කරේ ලිච්ඡවි රජදරුවන්. ତେର මේ ලිච්ඡවි රාජ පරම්පරාවේ ආරම්භකයා කවුද? මෙන්න මේ තාපසතුමාගේ ළඟ හැදුණු වැඩුණු මෙන්න මේ ළමයි දෙන්න. සමහර වෙලාවට පසුකාලීනව වැඩිච්ච ළමයිගේ සමෝයි තරම් සිවුම් නොවෙන්න පුළුවන්. නමුත් පිංඔතුනි මේ ළමයි දෙන්නගේ සම සිවුම්. ඒ නිසා සිවුම් සිවියක් සහිත සමක් ලැබෙච්ච නිසා ඒ දෙන්නව හැඳින්නුව ලිච්ඡවි කියලා. ලිච්ඡවි රාජ පරම්පරාවේ ආරම්භය ඔතනින් සිද්ධ වෙන්නේ. එමනම් අදට කාල වේලාව අවසන් වෙලා තිබෙන නිසා අපි ලබන සතියේ
මෙතැන් පටන් ඉතුරු ටික සාකච්ඡා කරමු. අපි බලමු කොහොමද මේ ලිච්ඡවි රාජ පරම්පරාවේ ආරම්භක මේ ළමයි දෙන නිසා ඒ පරම්පරාව නිර්මාණය වෙන්නේ කියලා. එහෙමනම් අදට අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. අද දේශනාවේ කාරණාව අපි කෙටියෙන් සඳහන් කළොත්, අපි සාකච්ඡා කළේ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍ර දේශනාවට පසුව මේ සූත්‍ර දේශනාව ආරම්භ කළේ ඇයි? ඒ මහා මංගල සූත්‍ර දේශනාවෙන් පස්සේදී රතන සූත්‍ර දේශනාවේ අන්තර්ගතය මොකද්ද? රතන සූත්‍ර දේශනාවේ තුලින් මොනවද අපි පළවෙනිටම කාරණාව හැටියට සාකච්ඡා කරන්න ඕන කාරණාවල් ටික තමයි අද දේශනාවේ සාකච්ඡා කළේ. එහෙනම් අපි දේශනාව අවසන් කළා. ලිච්ඡවි රාජ පරම්පරාවේ ආරම්භක දරුවන් දෙබිනා කොහොමද ආරම්භ වුණේ කියන කාරණාව පිළිබඳව. එහෙනම් අපි දැන් පටන් ලබන සතිය දේශනාව ආරම්භ කරමු. අද මේ උතුම්ම පුණ්‍යවන්ත දේශනාව වෙනුවෙන් මුළු මහත් ලෝකයාටම අවබෝධ කරවීමේ අරමුණින් දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ අලව්ව මහරච්චි මුල්ල කොස්සින්නේ පරණවත්ත නිවසේ පදිංචි ආර්.ඒ. නිමාලි ප්‍රියංකා මිනිවිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා 2014 තුන්වෙනි මාසේ 31 දින අභහවයටපත් KM රම්මැණිකේ ආදරණීය මෑණියන්ට පින් දෙන්නත්, එවැගේම 2011 පළවෙනි මාසේ 18 වන දින අභහවයටපත් ආර්.ඒ. පුංචි අප්පුහාමි පියාණන්ට පින් අනුමෝදන් කරන්නත්, එවැගේම මියගිය සංසාරයේ සියලුම ඥාතින්ටත් පින් දෙන්නත්, අපවත් වී වදාළ සියලු මහා සංඝරත්නියට පින් අනුමෝදන් කරන්නත්, එවැගේම සියලුම රජදරුවන්ටත් රට වෙනුවෙන් දිවිපිදූ සියලු රණවිරුවන්ටත් පින් අනුමෝදන් කරන්නත් අද මේ පින්කම තුලින් බලාපොරොත්තු වෙනවා. එමනම් ඒ නමිමිය පරලෝකීය සියලු මියගේ ඥාතීන් පින් අනුමෝදන් වේවා. එයත්තන්ගේ පරලෝකයේ ජීවිතය සුවපත් වේවා. ඒ පින්වත් පිරිස ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි අපි සාදු කියා එක මහණ්ඩේම් පින් අනුමෝදන් කරමු. එවැගේම තවත් බලාපොරොත්තු වෙනවා 2019 4 මාසේ 1 දින උපන්දිනයේ සැමරු ආර්.ඒ. නිමාලි ප්‍රියංකා මෙනිවියටත්, එවැගේම ආර්.ඒ. දීප්ති අයිරංගනී කියන ඒ සහෝදරියන් දෙපළ, නියුන් සහෝදරියන් දෙපළට ආශිර්වාදේ කරනවා. ලක්ෂිත පුතුණුවන් උදානි දියණිය ඇතුළු පවුලේ සහෝදර සහෝදරයන් සියලු දෙනාටමත් ආශිර්වාදේ කරන ගමන් දේශකයන්න් වහන්සේ වෙත අපටත් ආශිර්වාදේ කරනවා. එවැගේම net නාලිකාවේ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත්, ලෝකවාසී හැම දෙනාටමත් ආශිර්වාදේ කරන්නටත් මේ පින්කම තුලින් එතුමිය බලාපොරොත්තු වෙනවා. එමනම් ඒ හැම දෙනාටම මේ සියලු කුසල් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේම සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉටු වේවා. ලෞකික අපේක්ෂාවන් දියුණු කරගෙන ලෝකෝත්තර අපේක්ෂාවත් අරමුණු කරගෙන එයත් සාර්ථක කරගන්නටත්, ඒ ප්‍රාර්ථනාවට ඉටු කරගන්නටත් ඒ පින්වත් හැම දිනාටම මේ කුසල බලයේ ශක්තියක් වේවායි අපි සාදෝ කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ මේ දේශනාව තුලින් ළඟා කරගත්තා වූ කුසල බලයෙන් netnalikawe සභාපතිතුමන්ටත්, සාමාන්‍ය අධිකාරිතුමන්ටත්, කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් අපි මේ විලාසෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දිනාටමත් මේ ධර්ම දානමය කුසල කර්මයන් අනුමෝදන් වේවා. ඒ වගේම මේ උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ ගහාම්බීර ධර්මය මට මේ විදිහට උගන්වන මාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තමයන්න් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේ නිදුක් වේවා. නිකටමා බිහි කළ මාගේ මෑණියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂය ලැබේවා. මියගේ මාගේ පියාණන්ටත් මේ පින් බලෙන් පරලෝකයේ වශයෙන් සුවපත් වේවා. මා පැවිදි කළ මාගේ ගුරුදේවෝත්තමයන්න් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ශාසනික ගමනක් ෙන්ට උපකාර කර සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. අවසානයේදී ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි අපි සාදු කියා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.